අපි හද මේ කොඩුව දුම්රිය පොලිස්සලාට ඇවිල්ලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපි දන්නවා මේ වෙද්දී ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව වීදි බැස්සට පස්සේ ජනතාව විරෝධය බල කරාට පස්සේ තරුණ කණ්ඩායම් බැවිලා ගෝල්ෆේස් පිටිය ජනාධිපති ලේකම් කාර්යාල ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ විරෝධය බල කරද්දී ඒ විරෝධයට ඇහුම්කන් නොදුන්න ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ඒ විරෝධය දරා ගන්න බැරුව තමන්ගේ මැරෝ ඒවලා ගෝල්ෆේස් පිටියට පහුගිය 9 වෙනිදා පහර දුන්නා. ඒ පහර දීමේදී අපේ සහෝදර තුවාල වුණා, ඔලු බැලුවා. ඒ වගේම සමහර සහෝදරුන්ගේ ජීවිත බිලිගන්න පවා උත්සාහ කරා මේ මැර කණ්ඩායම මෙවලා. මේ මැර කණ්ඩායම වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ මැර කණ්ඩායම වලට රැකවරණය දෙමින් මේ දේශපාලනීකරණයට ලක්වෙච්ච පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක නොකරමින් ආණ්ඩුවේ කාර්යභාරය ඉටු කරන ආයතනය බවට මේ පොලිසිය කටයුතු කරමින් ඉන්න වෙලාවක මේක ඇත්ත වරදිකාරයෝ මේ පහර දීමට සම්බන්ධ වුණ මහින්ද රාජපක්ෂ ඒ වගේම දේශබන්ධු දෙන්න කොහොන ඇතුළු මැරේ වත්තඩංගුවට ගන්න කියලා පොලිස් මූලස්ථාන ඉස්සරහට ගිහිල්ලා මේ සාමකාමී විරෝධතාවය දියත් කරපු ඒ කණ්ඩායම් වලට විරුද්ධව මේ දේශපාලනීකරණයට ලක්ුණ පොලිසිය ජොන්සන් බණාන්දුලාට නිදහස දෙද්දි දේශබන්ධුලාට විරුද්ධව තාම නීතිය ක්‍රියාත්මක නොකරද්දී අඩුම මේක ප්‍රධාන මහමුලකාරය වෙච්ච මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමක්වත් නොකර මේ සාමකාමී විරෝධතාවයට සම්බන්ධ වුණු මේ අරගලේ හිටපු අරගලකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අරගලකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට අරගෙන අපි දන්නා මුල්ම වෙලාවේදී රාජ්‍ය දේපොළ වලට හානි කරා කියලා පොදු දේපළ පනත යටතේ ගොනු කරනවා බී වාර්තාවක් 68,000ක අලාභයක් පාඩුවක් සිද්ධ වුණා කියලා. නමුත් ඒ බී වාර්තාව පොලිසියට ගෙනල්ලා විභාග කරද්දී උසාවියට යද්දී 68,000ට ගොනු කරපු බී වාර්තාව 168,000ක් දක්වා වැඩි කරලා තියෙනවා. අනීතික ලෙස වැඩි කරලා අපේ සහෝදරු 7 දෙනෙක් හිරගත කරා. ඒ හිරගත කරපු සහෝදරුන් වහාම නිදහස් කරන්න කියලාත් ඒ වගේම තමයි ජනතාවගේ තරුණ තරුණියන්ගේ බලපෑමට ලක්ුණු මේ පොලිසියේ මේ අනීතික ක්‍රියාව උසාවියට අපි කරුණු දක්වුවාට පස්සේ උසාවියෙන් 4 දෙනෙක් කැපමත නිදහස් කරලා තියෙනවා. ඒ නිසා ඒ සහෝදරු දෙනා උසාවියෙන් කැපමත නිදහස් වෙන දවස අද ඒ දවස සංකේතවත් කරින්ම ඒ වගේම තමයි මේ අනීතික ලෙස අත්අඩංගුවට ගත්ත සියලුම අරගලකරුවන් මේ අරගල භූමිය තුළ පොලිස් මූලස්ථානයේ ඉස්සරහා වෙච්ච සාමකාමී විරෝධතාවය පදනම් කරගෙන අත්අඩංගුවට ගත්ත ඉතුරු අරගලකරුවන් නිදහස් කරන ලෙසත් ඒ වගේම තමයි මේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලා බල කරලා අරගල කරපු අපේ රටේ ජනතාව 3000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙදී අත්අඩංගුවට අරගෙන තිනවා. ඒ නිසා වහාම අනීතික ලෙස අත්අඩංගුවට ගත්ත මේ සියලු අරගලකරුවන් වහාම නිදහස් කරන්න කියලා බල කිරීමක් කරන්න තමයි අපි අද මේ කොටුව දුම්රිය පෙළ ඉස්සරහට ඇවිල්ලා මේ විරෝධතා ව්‍යාපාරය දියත් කළා තියෙන්නේ. මේ විරෝධතාවේ පමණක් නෙමෙයි විරෝධතා රැලියක් පවත්වල ඉවලා අපි ගෝඨාභය රාජපක්ෂට බල කරලා කියනවා වහාම අත්අඩංගුවට ගත්ත සියලු දෙනා නිදහස් කරන්න ඕනකම තියෙනවා. එතනින් නවතිලා හරියන්නේ නැහැ. වහාම ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාසෙන්න ඕනකම තියෙනවා. වහාම මේ පුටුවෙන් බෑලා ගෙදර යන්න ඕනකම තියෙනවා. ඒ ගෙදර යනතෙක් මේ සටන අත්අඩංගුවට ගැනීම වලින් වගේම අත්අඩංගුවට ගැනීම වලින් මේක නවත්තන්න වෙන්නේ නැහැ. මේ අනීතික අනිසි බලපෑම වලින් මේක නවත්තන්නේ නැහැ කියනවා. වහාම ගෙදර යවන දත්තෙක් දක්වා මේ සටන අපි දීර්ඝ කරනවා. ගෙදර යවලා තමයි අපි මේ සටන නවත්තන්නේ කියන එක අපි මේ අවස්ථාවේ කියනවා. බොහොම ස්තුතියි.